ඔබවා සුබදවසක්. ඉතිං ලංකාවට යන්න හිතන් ඉන්න කෙනෙකුට කුවෙට් එකේ ඉඳලා ටයිල් ටිකක් මිලට ගන්න ඕන. හරිද? අද යන්න හදන්නේ ආම්ගරා ටයිල් තියෙන තැනට. හරිද? ඉතින් මෙතන එක ටයිල් කඩයක් නෙමෙයි, ටයිල් කඩ ඕන තරම් තියෙනවා. ඔයාට පුළුවන් එතනට ගිහිල්ලා යන කෙනෙක් නම් ටයිල් තෝරගන්න, වීඩියෝ එකේ පැහැදිලි විස්තරය දෙන්නම්, ලොකේෂන් එක දෙන්නම්. එතකොට ඕගොල්ලන්ට කාගු ආයතනයක් සම්බන්ධ කරගෙන ලංකාවේ සහෝදරයෙක් ඉන්න එතන, ඉතින් එයාව සම්බන්ධ කරගෙන කොහොමද ටයිල් ටිකක් ලංකාවට යවන්නේ කියලා ඒ පිළිබඳවත් විස්තරය දෙන්නම්. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. සමහරක් විට දුරකථන අංකයක් තියෙන්නත් ඉඩ තියෙනවා මේ වීඩියෝ එක ඇතුලේ. ඉතින් අපි ගිහින් බලමු ආම්ගරාවල ටයිල් මිල ගණන් කොහොමද, ටයිල් ලංකාවට යවාගන්නේ කොහොමද. රස්නේ ටිකක් ඒ වුණාට කවන්නේ, ගිහිල්ලා බලමු ආම්ගරා වලට. ඉතින් මේ තියන්නේ සවුත් ආම්, ඉතින් කට්ටියට බලාගන්න පුළුවන්. ඉතින් මේ තමයි ආම්ගරා එක. කට්ටියට එනවා නම් ඇතුල් වෙනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක නම් ඉතින් අලුත් දේවල් නෙමෙයි. නමුත් අර අලුතින් එන කෙනෙකුට, හොයාගෙන එන කෙනෙකුට ටිකක් අමාරු වෙනවනේ හොයාගන්න. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට පෙන්නන්නේ. මේ විදිහට දෙපැත්තේ තියෙනවා, අර පැත්තේ නම් මොකුත් නැහැ, පැත්තේ කාන්තාර දෙන්නේ. මේ වංගත පැත්තෙන් තමයි ආම්ගරා වලට හැරෙන්න දෙන්නේ. මේ හම්බෙන පළවෙනි පාරෙන් වමට දාන්න. ඒ කියන්නේ මේ වම් පැත්තට හැරවපු ගමන් තියෙන ටයිල් කඩ. හරිද? මේක ඇවිල්ලා පාර 6. ඉතින් මේ විදිහට තියෙනවා, මේක ඇවිල්ලා ගේට්ටුව අංක 6. මේ අංක 6න් ඇතුළු වුණාට පස්සේ ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ දෙපැත්තේ තනි කර තියෙන්නේ ටයිල් කඩ. ඉතින් අද සිකුරාදා ඉඳ පොඩ්ඩක් පාළුයි. ඉතින් සිකුරාදා තමයි මේ පැත්තට එනවනම් එන්න හොඳම දවස. මොකද අනිත් දවස් වලට කාර්ය බහුලයි මේ පැත්ත. මේ අර කවුරු හරි කියනවනම් මේකේ කඩ එකක් දෙකක් තියෙන්නේ එහෙම කියලා නෑ. තමන්ට අවශ්‍ය කඩයකින් හොයලා බලලා ඕන තරම් ඇවිදලා මේ මිලට ගන්න පුළුවන්. ඔය පේන්නේ ඔක්කොම ටයිල් කඩ. ටයිල් කඩ ගල්. ඉතින් මේ විදිහට ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට ටයිල් කඩ දෙපැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අදන ටිකක් පාළු ස්වභාවයක් තමයි ගන්න මේ දෙපැත්ත. නමුත් සතියේ දවස් වලට මේවා ගොඩක් කට්ටිය එකතු වෙනවා. ඉතින් අවශ්‍ය වෙනකොට ගොඩක් කට්ටිය මේවට එනවා. මේ වෙලාවේ පල්ලිය වඳින වෙලාවේ ඉඳ තමයි මේ විදිහට පාළු ස්වභාවයක් ගන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ආම්ගරා එකට ඇවිල්ලා තමන්ට අවශ්‍ය කරන ටයිල් මිලට ගන්න පුළුවන්. ඉතින් මෙතන ලංකාවේ කඩයක් තියෙන, එතෙන්ට තමයි අපි යන්නේ. මෙතනට එන වෙනවන් තමන්ට මේ නිදහස් වෙලාවක එන්න. මොකද ගියපු තැනින්ම ගන්නවට රෙඩිය පොඩ්ඩක් ඇවිදලා බලලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ට බාත්รูම් කට්ටල, එතකොට වැසි කෙලි, ඔයගොල්ලන්ට අවශ්‍ය සියලුම දේවල් මෙතනින් මිලට ගන්න පුළුවන්. මේ දෙපැත්තේ ඔක්කොම දිගටම තියෙනවා කඩ. ඉතින් මේ වෙයි ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා බලලා. ඉතින් ඇත්තට මේ දවස්වල නම් ඇත්තට ඇවිදින්න බෑ, පට්ට රස්නේ. නමුත් ඉතින් ඔයාලට කාල සීමාවක් තියෙනවා නම්, වෙලාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ටයිල් ගන්න එනකොට මිලට ගන්න. ඉතින් මෙන්න මෙතනින් තමයි ලංකාවේ කඩේට යන්න තියෙන්නේ. ඉතින් සිකුරාදා දිනයේදී ලාංකිකයන් ගොඩක් දෙනෙක් මේ වෙලාවේ මෙතනට ඇවිල්ලා ඉන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ මම යනකොටත් මෙතන වාහන හතරක් පහක්ම තිබුණා. ඉතින් මෙන්න මෙතන තමයි මේ ලංකාවේ කඩේ තියෙන්නේ. ගිහින් බලමු අපි ඇතුළට. ඉතින් ඔන්න විදිහට තමයි මේ කඩේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට මම කිව්වා වගේම ලාංකිකයන් ගොඩක් කට්ටිය මෙතන හිටියත් එන්නකො කට්ටියට පෙන්වන්න මේ අපේ ටයිල් කඩ කොහොමද ටයිල් හසුරවලා තියෙන්නේ කියලා. ඉතින් මේ ලංකාවට ටයිල් ටිකක් දාන්න ගන්න එන්න ඕන නම් සුපිරි තැනක්. අද මේ වෙනකොටත් පැකින් ගොඩක් ගහලා තියෙනවා අන්නර පැත්තේ. මේ අපි ගිහිල්ලා බලමු කොහොමද ටයිල් හසුරවලා තියෙන්නේ කියලා. එන්නකො යන්න. මේ දවස්වල පට්ට අවුව. හරිද? ඉතින් මේ තියෙන්නේ ඕගොල්ලන්ට ඕන කරන ටයිල් ටික තමයි. මේ විදියට
ගොඩගාල අදින තැන්තැන්වල ඉතින් පුදුම රස්නයක් තියෙන්නේ මේ කෝමාරීතිං මේ අංගර එක ඉන්නවා කියනකත් හරි අමාරු දෙයක් මේ පැද්දයක් මේ ඇහිල්ල ඉති මේ ඔගොල්ලො දුක්මාන්සියලා සල්ලි හම්බ කරලා ලංකාවට යනකොට ඔගොල්ලොන්ට පුළුවන් ටයිල් මීටර් 140ක් ගෙනියන්න. ඉතින් ඒ ටයිල් මීටර් 140 යන කෙනෙක් ඉන්නවනම් අරගෙන යන්න පුළුවන්. මොකද ඇත්තට වාසි. ඉතින් දැන් නම් කට්ටිය කියයි මීට වැඩිය තැන ගණන් අඩු තැන් තියෙන මේ කතන්දර කියයි. නමුත් මම දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ වගේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් ආයිදාන්නේ කට්ටියට මේ මම ගන්නවා වින්ද ටයිල් මෙතන ඉතින් ටයිල් වර්ග ගොඩාක් තියෙනවා ඔයගොල්ලන්ට ටයිල් ගන්න. එන්න කර පැත්තට යන මේ පැත්තේ තියෙන අපේ ටයිල් ලංකාවට ගිනි යන හසුරුවපු ටයිල් ටික. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ විදිහට ලස්සනට මේක මේ විදිහට ලස්සනට පැක් කරලා තියෙනවා මේ. ඒ කියන්නේ මේ ටයිල් පෙට්ටි කිසිම විදියකින් කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට අසුරුවලා දෙන්නේ මේ මේ කඩෙන්න මෙතන ලංකාවේ අයියා කෙනෙක් ඉන්නේ. ඒ අයියා අදාසිකුත් අපි ගමු. ඉතින් මේ පෙට්ටිය තියෙන ගාල්ලට මේකත් තියෙන ගාල්ලට හරිද? ඉතින් මෙතන දැන්ටත් තියෙනවා ගොඩක් මේ ලංකාවට යවන්න පදපු භාණ්ඩ. ඉතින් ගර්ගා ටවුන් එකට තියෙනවා. මේ තියන්නේ මේ පැකින් එක නියමයට ගහලා තියෙන. ඉතින් කාටවත් කියන්න බෑ මේ ටයිල් කැඩෙනවා ඒව මේව මොකොත් කියන්න බෑ. මේක ලස්සනට අහුරලා තිනවා. ඒ කියන්නේ ඕගොල්ලොන්ට අවශ්‍ය කරන ටයිල් ටික අතනින් මිලට අරගෙන බිල දැම්මට පස්සේ මෙතනින් මේක මේ විදිහට පැක් කරලා තමයි යවන්නේ. ඉතින් තව තියෙනවා මෙතන. ඉතින් මේ බලන්න මේ ටයිල් බොක්ස් එකක් කොහමද හසුරුවලා තියෙන්නේ කියලා. මේ පැලට් එක මේ විදිහටම හසුරුවලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන් ඕගොල්ලොන්ට. මේ තියෙන්නේ 2x2 ටයිල් පෙට්ටියක්. ඒ කියන්නේ මේකේ ඇවිල්ලා මේ ටයිල් පෙට්ටියේ ඕගොල්ලොන්ට පෙන්වන්න මේ තියෙන්නේ 2x2 ටයිල් පෙට්ටියක්. හරිද? ඉතින් මේ වගේ පෙට්ටියක් මිලට ගන්නකොට මේකේ තියෙනවා ටයිල් කැට 4ක්. මේ ටයිල් කැට 4 පෙට්ටි දැන් ඕගොල්ලන්ට අවශ්‍ය හීටර් ප්‍රමාණයට අනුව ගන්න පුළුවන්. ඉතින් ලස්සන ටයිල් තියෙනවා. කතා කරලා බලන්න. ඇහිලා බලන්න. ඉතින් අපි යන් කඩේ ඇතුළට ගිහිල්ලා බලමු ටික. ඔක්කොම කොහමද? ඉතින් මේ තියෙන කඩේ මේක ඇතුළට ආවන් පස්සේ මේකේ බාත්รูම් ටයිල් තියෙනවා. එතකොට කුස්සියට අවශ්‍ය කරන සාලෙට අවශ්‍ය කරන ඔක්කොම ටයිල් තියෙනවා. වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. ඔයගොල්ලෝ බලන්න අවශ්‍ය කරන ඔක්කොම ටයිල් ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ටයිල් වර්ග. හරිද? ඉතින් ලංකාවට අපිට ලංකාවට යවන්න පුළුවන් ටයිල් වර්ග ප්‍රමාණයයිලා මීටර් 140යි. සම්පූර්ණ විස්තරය තියෙනවා වීඩියෝ එක ඉස්සරහට. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් අවශ්‍ය ඩිසයින් එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. මෙතන ඩබල් ලේයර් තියෙනවා, සිංගල් ලේයර් තියෙනවා. ඉතින් ලාංකිකයෙක් හැටියට ලංකාවට යවනවා නම් ටයිල් එකක් ඩබල් ලේයර් එකක් මිලදී ගන්න එක තමයි හොඳ. ඉතින් මමත් ටයිල් මිලදී ගන්න තමයි අද ගියේ. ඉතින් මමත් මෙතනින් හොඳ ටයිල් වර්ගයක් තෝරගත්තා. ඉතින් මේ පේන ටයිල් ඔක්කොම ඩබල් ලේයර් තමයි ඔයගොල්ලොන්ට පේන්නේ. ඉතින් මෙතන මේ ටයිල් මිල ගණන් සඳහන් කරනවා නම් ටයිල් තියෙනවා ඩිනාර් 1යි පිලිස් 250 ඉඳලා ඩිනාර් 2හමාරට 3ට 1850ට 1හමාරට වගේ මේ එක එක දේවල් එක එක මිල ගණන් යටතේ තියෙනවා. ඉතින් ලංකාවට ටයිල් යවනවා නම් ඇත්තටම මෙහෙන් දානවා නම් ලාභයක් තියෙනවා, වාසියක් තියෙනවා. මොකද ටයිල් මීටරයක් ලංකාවේ මිලට ගන්නවට වැඩිය මේ රටේ ඉඳලා ටයිල් මිලට ගන්න එක
ඕගොල්ලොන්ට හොඳයි. මොකද ලංකාවට යනකොට අපිට පුළුවන් ටයිල් මීටර් 140 ප්‍රමාණයක් කරයන්න. ඉතින් ටයිල් පැලට් එකක් දාන්න නම් ඩිනාර් 25ක් විතර යනවා. ඉතින් මේ තියෙන්නේ නාන කාමරවලට අවශ්‍ය කරන ටයිල්. හරිද? ඔයා ගෙදර නාන කාමරයක් එහෙම හදනවා නම් ඒ නාන කාමරවලට අවශ්‍ය ටයිල් මෙතනින් බලලා මිලට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ නාන කාමරවල ඒවා. ඉතින් ඒ වගේම නාන කාමරවල වගේම ඕගොල්ලන්ට ඉදිරියට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන කුස්සියට අවශ්‍ය කරන ටයිල් ඕගොල්ලන්ට ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න මෙතන ගොඩක් ඩිසයින් තියෙනවා. ඉතින් මේ කැමති ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේත් ඇහිල්ලා සාලෙකට කුස්සියකට වගේ අල්ලනවා නම් මේ ටයිල් ප්‍රමාණෙත් ඇත්තටම ලස්සනට තියෙයි ඇල්ලුවෝ. ඉතින් මොකද ඕගොල්ලෝ ඩිනාර් 150ක් 160ක් පඩි ගන්නකොට ඩිනාර් 100ක් විතර පඩි ගන්නකොට ඕගොල්ලොන්ට පුළුවන් නම් අවුරුදු දෙක අවසානයේ ඕගොල්ලෝ ගන්න පඩිය ඩිනාර් 100 නම් මම මේ ඩිනාර් 20 ටයිල් ගන්න ඉතුරු කරනවා කියලා අවුරුදු දෙකක් එකතු කරෝතින් ඕගොල්ලොන්ට ඩිනාර් 400ක් විතර එකතු වෙනවා. නමුත් කරන්න බැරි එක තමයි ප්‍රශ්නේ. නමුත් එහෙම කරගන්නව නම් හොඳයි. නැතුව ලංකාවට යන්න ඉඳගෙන එකපාරටම ටයිල් ගන්න ගියොතින් එතකොට ඕගොල්ලෝ ලොකු මුදලක් වැය වෙනවානේ. හැබැයි පුළුවන් නම් කට්ටියත් එක්ක එකතු වෙලා ওই සීට්ටුවක් වගේ එකක් දාගෙන නැත්නම් කැටයක් හදාගෙන ඩිනාර් 10 20 වගේ එකතු කරගෙන අන්න එහෙම කරගන්නවා නම් මේ ටයිල් ටිකක් ගන්නවා කියන එක ඒ හැටි ලොකු දෙයක් නෙමෙයි. මොකද ලංකාවෙන් මිලට ගන්නවට වැඩිය ගොඩක් වාසිදායකයි මේ රටවල් වලින් ටයිල් මිලට ගන්න එක. දැන් සමහරු නම් කියයි අනේ ඵලයයි යන්න කටවාගෙන ලංකාවේ තියෙන ඔය ටොය ලං ගණන් අඩුය එහෙම කියයි. ඉතින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ අලුතෙන් හදපු කුස්සිය හැඩ කරන්න. ඉතින් මේ තියෙන්නේ ටයිල් වර්ග. හරිද? ඉතින් මේ කුස්සියට අවශ්‍ය කරන ටයිල් වර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් තමන්ගේ කුස්සියක් එහෙම අලුතෙන් හදලා තිනවනවා නම් ඉතින් මෙන්න මෙතන මේ පේන ඩිසයින් ටික නම් පට්ට ක්වොලිටි. හරිද? ඉතින් හැමෝටම කියනවා වීඩියෝ එකේ තියෙනවා දුරකථන අංක සටහන් කරලා ඒ දුරකථන අංකයට හැමතුමක් ලවා දෙන්න. ඕගොල්ලන්ට පුළුවන් ටයිල් ටික මිලට අරගන්න. එතකොට ගෙවල් වල වැඩ කරන කට්ටියට මේ ටෙලිෆෝන් නම්බරයට කතා කරාට පස්සේ ඔයාට එන්න බැරි නම් කාගෝ ආයතනයක් සම්බන්ධ කරලා එහෙම ඔයාට ටයිල් පැකට් එකක් ලංකාවට යවා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ දුරකථන අංකයේ තියෙනවා අන්තිමට වීඩියෝ එක අවසානයේදීක් නරඹන්න. වීඩියෝ එකේ දුරකථන අංකයට කතා කරලා ඔයාට අවශ්‍ය සියලුම දේවල් මිලට ගන්න පුළුවන්. ඉතින් මෙතනත් මේ ටයිල් ටික ඉතින් බලනකොට නම් ලස්සනයි. ඉතින් බලනකොට ලස්සන වුණාට නමුත් ඉතින් මේ ටයිල් පොඩ්ඩක් මිලට ගන්නකොට ලස්සන වගේම මේවයි කල් පැවැත්ම ගන්නත් පොඩ්ඩක් හිතලා බලලා මිලට ගන්න. මොකද මේ ටයිල් නම් ඉතින් ඇත්තටම දැක්ක ගමන් හිතනම් ඇදිලා යනවා. ඒත් ඉතින් ලංකාවේ තියෙන කාලගුණය දේශගුණයත් එක්ක පොඩ්ඩක් පාවිච්චි කරනකොට පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ හින්දා මේ වගේ ටයිල් මිලට ගන්නකොට පොඩ්ඩක් හොයලා බලලා එතන ඉන්න අපේ ලංකාවේ අජිත් අයියාගෙන් අහලා ඔයත් එක්ක කවුරු හරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා ඉතින් කවුරුත් කිව්ව පළියට නෙමෙයි ඔයාගේ කැමැත්තට ඔයාට හිතනවා නම් මේ ටයිල් එක හොඳයි කියලා ඔයා එක මිලට ගන්න. ඉතින් මේ හැම ටයිල් එකක්ම ඩිනාර් 1යි ෆිලිස් 250 ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඩිනාර් 1යි කාලේ ඉඳලා උඩට තියෙනවා. ඉතින් හැමෝටම කියනවා වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඕගොල්ලන්ට වැටහීමක් ලබා ගන්න පුළුවන්. මොකද මේවයි ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට ටයිල් ගන්න බැරුණා කියලා දුක් වෙන්න එපා. මේ පාර ගිහිල්ලා ගන්න බැරුණොත් ඊළඟ පාර නැවත ගුවෙට් එකට ඇවිල්ලා ට්‍රයි කරලා බලන්න. මොකද අපි දුක් මාංශේලා මුදල් කීයක් හරි උපයාගෙන ලංකාවට යනකොට අපේ ඉන්න තැනවත් ගේ දොරවත් ලස්සන කරගන්න මේ වගේ දෙයක් අරගෙන යනවා නම් ඇත්තටම හොඳයි නේද? ඒ කියන්නේ අපි ලංකාවට යනකොට අඩුම ගානේ ටයිල් මීටර් 100ක්වත් තමන්ගේ සාලේට කුස්සියටවත් ටයිල් ටිකක් දාගන්න පුළුවන් නම් ඒක වටිනාකමක් තියෙනවානේ. ඉතින් මේ වගේ ටයිල් මොඩල් තියෙනවා මෙතන ගන්න පුළුවන්. මේ තියෙන්නේ බාත්รูම් වලට අවශ්‍ය ටයිල් ප්‍රමාණය. ඉතින් ගොඩක් ඉතින් මෙන්න මෙයාට මේ දවස්වල පට්ට විසි අල්ල ගන්න ඕවමාරි දැන් ඇවිල්ලා ගොඩක් කියලා මේ මෙයාට කතා කරොත් වැඩේ හරියට කරගන්න පුළුවන්. මේ අපිත් දැන් මේ පෑ ගානක් ඉඳලා අල්ලගත්තේ පොතයි බිලයි තෑ නැ නිතර මතේ කට්ටියයි ලෙන්න උදේ ඉඳලා කඩනත් වෙලාවක් නැහැ. ඊටතරිය පට්ට රස්න එයි සතිය දවසල මීට වඩා 20 සිකුරාදා දිනවනම් උදේ 10 10 කාලේ ඉඳලා හවස වෙනකම් ඉන්නවා.
ඕනලා පෙන් අපේ පරණ වීඩියෝ තාම කට්ටියනවා එනවා එනවා තාම එනවා කට්ටිය ඉතින් මේක ඔන්න අද දා 2024 මේ මාසේ 24 වෙනි තිකුරාදා අලුත් වීඩියෝ එක හරි කතා කරලා කෝල් එකක් දීලා ඉන්න ඔයාලට ඕන විදිහට කරගන්න පුළුවන් මතක් කරලා එනකොට ගෙදර පුළුවන් නම් සයිස් ටික අරගෙන එන්න දිගපල්ල මැනගෙන වර්ගඩි ගන්න හරි කැට ගන්න හරි ඔයාලට හරියටම කරගන්න පුළුවන් ඒ ටික අරගෙන ආවම මට තව ලේසි මිස අනිවාර්යයෙන් ඔව් ඔයාලටත් හොඳයි මටත් හොඳයි ඔව් එතකොට පැටලෙන්නේ නැහැ ඉක්මනට වැඩේ කරගෙන යන්න පුළුවන් එනයිදී පරිච්ඡේදය විස්තරම හැමෝටම